මේ CNC machine එක ගැන කරන තුන්වෙනි වීඩියෝ එක. ඉතින් ඔයා මීට කලින් වීඩියෝ දෙක බලලා නැත්නම් මම පළවෙනි link එක දාලා තියනවා ඔයාලට ඒකෙන් ගිහිල්ලා බලා ගන්න පුළුවන්. මේක assemble කරේ කොහොමද? අපි මේක electronic parts කොහොමද set කරගත්තේ කියලා. ඉතින් අද මම කතා කරන්න යන්නේ මේකේ software කොහොමද මේකට upload කරන්නේ, මේකේ code කොහොමද upload කරන්නේ වගේ දේවල් ටිකක්. ඉතින් මේක බැලුවට පස්සේ ඔයාලට පුළුවන් මේක සම්පූර්ණයෙන්ම හදලා ඉවර කරන්න. ඉතින් අද මේ වීඩියෝ සීරීස් එක ඉවරුණාට මේක ගැන ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. මේකේ limit switch එතකොට මේකේ තව අපිට ඕනනම් පුළුවන් මේකේ power cut එකක් ආපුවාම power cut වෙලාවේ මේක stop වෙලා power එක ආවට පස්සේ ආයෙ run වෙන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්. තව wireless විදිහට අපිට මේක phone එකකින් වගේ control කරන්න හදන්න පුළුවන්. ඉතින් ගොඩක් දේවල් තියෙනවා. एक वीडियो एक मे सीरम दीवा कथा कर अमार निशा मंग इधी वाला मेकट हमें विचार बल इस वीडियो का गेन तीरने के ई थिंक अदा पीएम मेके सॉफ्टवेयर इतना कोड को इंस्टॉल कराने को अपलोड कराने बल मुड़ी मम्म आड़ो सॉफ्टवेयर गना मेकट आड़पड़वा मेक गूगल के सर्च कर आड़ो के ना वेबसाइट आड़ो होम के मेतन सॉफ्टवेयर को क्लिक कर मेतन तीन विंडोज लिनक्स मैक ओएस वाला कल ओएस अदाल डाउनलोड कर विंडोज सेवन लिनक्स विंडोज 8.1 वे कमी ओएस वाला कल ओएस अदाल डाउनलोड कर मेतन इया मे वे तक मेतन वाला बला डोनेशन वाला डॉलर तुना पहा काटा खरी कमी का आनंद पुलवा ඉතින් මෙයාලගේ මේ ඩොනේෂන් වලින් තමයි මේ ඇප් එක තව ඩෙවලොප් කරන ඒ වගේ දේවල් කරන්න ගොඩක් ඩොනේෂන් වලින් මෙයාලා කිසිම මුදලක් ගන්න නැහැ මේ සොෆ්ට්වෙයාර් එකට. ඔයාලට සල්ලි තියෙනවනම් ඉතින් කැමති නම් මේ කීයක් හරි ඩොනේෂන් එකක් දෙන්න පුළුවන්. ඉතින් මං ගාව සල්ලි නැහැ. ඒ හින්දා මං just download දෙනවා. එතකොට මේක free download කරගන්න පුළුවන්. මේක download කරගත්තම ඔයාලට මෙන්න මේ වගේ ෆයිල් එකක් හම්බේ. राइट मैं ये डाउनलोड कर फाइल मेड सामने सी फाइल डाउनलोड कर एक्सट्राक्ट कर तीन ऐकने आड़ना सॉफ्ट मे भी ओपन कर मेक गाड़ना अब मेक लाइब्ररी दिन तीन मेक डाउनलोड करता हर मेकट आप गंडोनी GRBL सर्वो मास्टर की सी फाइल मेक लाइब्ररी मेके गंडोनी मम के लिंक दाल तीन पल्ला वाला बोलवा इक डाउनलोड कर हर इक डाउनलोड कर पास वाला सी फाइल अम्मी हर मे तीन ये सी फाइल इक अला लोकेशन दीन के फाइल लोकेशन हर मम्मी तीन लोकेशन हर डिस्पीसी के सी के आधार फोल्डर था मैं इतने फोटो मत के दिया करना डाउनलोड लिखी थी इन्हें इलाट मामा उड़ीन थी ना इतना स्केच के लिए बला एक इंक्लूड लाइब्रेरी के निकट आना इतने तीन ऐड सिप लाइब्रेरी के लिए क्लिक करना पास वाला ओपन मैंने मे वाला मैंने बाएगा के अलगे फाइल लोकेशन इसमें अंदे डाउनलोड कर लाइब्रेरी की तीन तेनाली अन्ना उन्नी डाउनलोड मे फाइल तीन मैं ई थिंक इतने तीन इतना पल्ल मगे GRBL सर्व मास्टर के सी फाइल हर एक ओपन कर हर मालीम मेक दागत ई थिंक वाला मे वे मेसेज मैं मेसेज आलरे दागती हिंदी वाला इंक्लूड कम
හරි ඊට පස්සේ ඔයාලට යන්න තියෙන මේක එක්සැම්පල් එකේ පල්ලෙහැම ඇති ඔයා මේකට දාගත්ත ලයිබ්‍රරි එක මේ තියෙන්නේ ඒක හරි ඒක උඩ මෙහෙම ක්ලික් කරලා ඔයා මේක රන් කරන්න ඕනේ එතකොට ආඩ්නෝ අලුත්ම ටැබ් එකකින් මේක ඕපන් වෙයි හරි ඔන්න ඔය විදිහට ඕපන් වුණා අලුත් ටැබ් එකකින් හරි මෙතන මේ ඊතලෙ ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේක ආඩ්නෝ බෝඩ් එකට අප්ලෝඩ් කරන්න හරි මෙහෙම අප්ලෝඩ් වෙන්නේ නැහැ ඒකට හේතුව තමයි අපි තාම පෝට් එක සෙට් කරලා නැහැ මම තාම ඉතින් මෙතනින් ආඩ්නෝ ඕනෝ කියන එක තෝරන්න ඕනේ මෙතන පෝට් එකක් තෝරන්න ඕනේ ඉතින් මම මේ විදිහට පෝට් එකක් මේකට සෙට් කරගන්නවා ආඩ්නෝ බෝඩ් එක සෙට් කරපුවා අපේ කලින් වීඩියෝ එකේ ඔයාලට මතක ඇති මම කිව්වා මේක සෙට් කරන විදිහ හරි ඒක සෙට් කරගත්තට පස්සේ අපිට පුළුවන් මේක ආයෙ චෙක් කරලා බලන්න එතකොට අපි පෝට් එක පෙන්නයි හරි මම මේ විදිහට ආයෙ බලනවා හරි පෝට් එක තියෙනවා හරි ඊළඟට මේ විදිහට අප්ලෝඩ් කරගන්න හරි අප්ලෝඩ් වුණා බෝඩ් එකට ඊළඟට අපි ගන්න ඕනේ යුනිවර්සල් ජී කෝඩ් සෙන්ඩර් කියන මේ software එක ඉතින් UGS එක ඉතින් මේක download කරගන්නත් මම link එක පල්ලෙහින් දාලා තියන්නම් ඔයාලට පුළුවන් download කරගන්න ඉතින් මේකේ version ගොඩක් තියෙනවා මම නම් පාවිච්චි කරන්නේ 2.7 කියන එක ඉතින් ඔයාලට පුළුවන් ඒක download කරගන්න ඉතින් මම කලින්ම මේක download කරලා තියාගත්තා ඒකත් ඔයාලට zip file එක විදිහට තමයි හම්බෙන්නේ මේ වගේ zip file එක විදිහට ඔයාලට තමයි ඒක extract කරගන්න පුළුවන් ඔයාලට ඔයාලා මේක එක්ස්ට්‍රැක්ට් කරගන්න දන්නේ නැත්නම් YouTube එකේ ඇතිතරම් වීඩියෝ තියෙනවා ඒව ගැන කරපු ඉතින් පොඩ්ඩක් හොයලා බලන්න ලේසියෙන් පොඩි දෙයක් තමයි තියෙන්නේ ඉතින් ටග් ගාලා අල්ල ගන්න පුළුවන් ඒ හරි මෙතන එක්ස්ට්‍රැක්ට් හිය දීලා ඔයාලට පුළුවන් මේක එක්ස්ට්‍රැක්ට් කරගන්න ඉතින් මම කලින්ම කරගත්ත හින්දා මම ආයෙ කරන්නේ ඉතින් මෙතනින් ගියාම ඔයාලට උඩම තියෙනවා බින් කියලා ඉතින් ඒකේ තියෙන මේ icon එකකින් ඔයාලට පුළුවන් මේ UGS software එක run කරන්න හරි ඒක ඉතින් මේ වගේ interface එක තමයි තියෙන්නේ XY ඒ තලයේ තියෙනවා මෙතන board එකේ rate එක ඒ ගානම තියන්න 11.52 ඊළඟට මෙතන COM port එක 12 කියලා තියෙන එක මම refresh කරනවා refresh කරාම ඔයාලට මෙතන පෙන්නයි ඔයාලගේ Arduino එකේ COM port එක ඊළඟට මෙතන GRVL කියලා තියන්න හරි ඊළඟට මේක මෙතනින් ප්ලග්ඉන් කරගන්න පුළුවන් ඔයාලට. හරි ඔන්න ප්ලග්ඉන් වුණා. ඊළඟට ඔයාලට පුළුවන් මෙහෙම XY අක්ෂ මූව් කරලා බලන්න. ඉතින් මේ වගේ එහාට මෙහාට මේක යවන්න පුළුවන්. හැබැයි ඔයාලට ප්‍රශ්නයක් පේනවා ඇති මේකේ මේ අපි X අක්ෂය යවුවාට මේක Y අක්ෂෙත් මූව් වෙනවා. ඒ කියන්නේ මේ පොඩ්ඩක් ඇදේට වගේ තමයි යන්නේ. ඒකට හේතුව තමයි මේක CoXY මැෂින් එකක් දැන් මේ රන් වෙන්නේ ට්‍රේඩ් බාර් වලින් මූව් වෙන මැෂින් එකකට හදපු GRBL software එකේ කොටසක්. ඉතින් මේක අපි වෙනස් කරගන්න ඕනේ. ඔයාලට පේනවා ඇති මේ ඇදේට යවුවොත් තමයි මේක කෙලින් යන්නේ. ඉතින් කෙලින් යවුවට මේක ඇදේට යන්නේ මේ ප්‍රශ්නේ විසඳගන්න මේක අපි අර GRBL software එකේ පොඩි වෙනසක් කරගන්න ඕනේ ලයිබ්‍රරි එකේ. ඒකට මම ෆයිල් එකක් දාලා තියන්නම් පල්ලෙහෙන්. ඒකත් ඔයා ඩවුන්ලෝඩ් කරගන්න නැත්නම් මේ කොපි කරගත්තත් ඇති මේ මේ තියෙන මේ ටික data ටික ඉතින් මොකටත් ඔයාලගේ පරිස්සමට ආය ඕනි වුණොත් කියලා ඩවුන්ලෝඩ් කරලම තියාගන්න හරි ඒක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ෆයිල් එකක් හම්බේ මේ ෆයිල් එක ඕපන් කරගන්න මේක ඔයාලට පුළුවන් නෝට් පෑඩ් එකේ ඕපන් කරගන්න ඊළඟට මේ ඔක්කොම සිලෙක්ට් කරන්න ඕල් සිලෙක්ට් ගහන්න කන්ට්‍රෝල් A හරි ඔක්කොම සිලෙක්ට් කරලා හරි කොහොම හරි සේරම සිලෙක්ට් වෙන්න ඕනේ ඊට පස්සේ මේක කොපි කරගන්න හරි මේක කොපි කරගෙන ඔයා මේක පේස්ට් කරන්න ඕනේ ડોකියුමන්ට් එකේ ගිහිල්ලා ආඩ්නෝ කියලා හැදිලා තිබ ෆෝල්ඩර් එකක් ඒකට යන්න ඒකේ ලයිබ්‍රරිස් කියලා ඇති ඒකට ගිහිල්ලා ඒකේ GRBL server master කියන එකට යන්න හරි ඒකේ මේ මෙන්න මේ ෆයිල් එක ඒක ඕපන් කරගන්න. ඊට පස්සේ ඒකේ තියෙන ඒවා ඔක්කොම සිලෙක්ට් කරන්න. කන්ට්‍රෝල් A ගහලා හරි ඔක්කොම කොහොම හරි සිලෙක්ට් කරලා මේක ඩිලීට් කරලා දාන්න.
හරි ඊළඟට අපි අර කොපි කරගත් එක මෙතනට පේස්ට් කරගන්න ඕන හරි ඊළඟට මේක මෙහෙමම සේව් කරගන්න හරි ඒකත් මම සේව් කරගත්තා හරි අපි ලයිබ්‍රරි එක හැදුවට විතරක් මදි අපි දැන් අලුතෙන් හදපු ලයිබ්‍රරි එකෙන් ආඩ්නෝ බෝඩ් එක අප්ඩේට් කරන්න ඕනේ මෙතනින් ගිහලා එක්සැම්පල් වලට ගිහලා මම ආයෙත් GRBL server master කියන අපි කලින් අප්ලෝඩ් කරපු තැනටම ගිහලා ඒකම ආයෙ අප්ලෝඩ් කරගන්නවා දැන් අපේ මේක වෙනස් වෙලා එනවා ඉතින් සමහරුන්ගේ server motor එහෙම වැඩ කරන්නේ නැහැ කිව්වා ඒකටත් මේක හොඳ මේක විසඳුමක් වෙයි උත්සාහ කරලා බලන්න හරි මම පෝට් එක මෙතන සෙට් කරගන්නවා පෝට් එක පෙන්වෙන්නේ නැත්නම් ඔයාලා මේ UGS එකෙන් ඩිස්කනෙක්ට් කරගන්න පෝට් එක දැන් අපේ ප්‍රශ්නේ ඇත්තටම විසඳිලා තියෙන්නේ හරි x අක්ෂෙත් එක්ක x අක්ෂය මොව වෙනවා හරි ඊළඟට මම මෙතනට G කෝඩ් එකක් අප්ලෝඩ් කරගන්නවා ඔයාලට පුළුවන් ඔයාලා ඇඳගත් එකක් තියෙනවා නම් මෙහෙම අප්ලෝඩ් කරගන්න ඊට පස්සේ මෙතනින් මේක රන් කරන්න පුළුවන් රයිට් මම මෙතන මේක ප්ලේ කරනවා එතකොට මේක ඔටෝමැටික් වලට බලා ගන්න පුළුවන් මේක ගිහිල්ලා මේ රූපේ අඳින්න පටන් ගන්නවා जी को इनस्केप सॉफ्टवेयर गो एक मिन्न में बिंद दशम नमे दिखाई दशम पहा की सॉफ्टवेयर वर्षन गोनी वाला अनी बैम इतनी मेक लिंक मैं पल दिन एक डाउनलोड कर पास वाला मिन्न में फाइल डाउनलोड कर गोनी एक लिंक मैं दाल दिन एक मैं खाली में डाउनलोड कर अन्नी फाइल एक मिथनी एक्सट्रा ऐड कर पास हमे मेन मे फोलडर का मेन मे फाइल फाइल कॉपी कर इनस्केप मेतन वागंट सर्च बार फाइल लोकेशन फाइल लोकेशन गिया पास मिथन तीनों शेयर की पल है मिंदमें फोलडर पल है तीन शेयर फोलडर हर एक मेमे मिथन तीन फोलडर मे हर पेस्ट कर कॉपी कर फाइल लोकमें मंकिंग इक पेस्ट करा थिंक मैं आए मेक दाने हर ඊළඟට මම මේක ඉන්ස්කේප් එක ඕපන් කර ගන්නවා හරි ඉතින් මේකේ ඉන්ටර්ෆේස් එක මේ වගේ එකක් තමයි තියෙන්නේ මේකට අපි කැමති ෆොටෝ එකක් මේ වගේ drag and drop කර ගන්න පුළුවන් ඊළඟට මේක මෙතනින් ෆයිල් වලින් ගිහිල්ලා මේකේ document properties වලින් ඔයාලට පුළුවන් මේකේ page එකේ size එක එහෙම වෙනස් කර ගන්න මේක 200ම මන් 200 කියලා දානවා. ඉතින් ඔයාලට මේක මැනලා ඔයාලගේ තියෙන විදිහට දාගන්න පුළුවන්. ඉතින් මේකත් 200 කරගන්නවා. මෙතන තියෙනවා මිලිමීටර මේකේ ස්කේල් යුනිට් එක. ඉතින් මෙතන ස්කේල් සයිස් එක තියෙනවා. මේක මෙතනින් මේක එක කියලා තියාගන්න. එකකින් වෙන්නේ ඇත්තරම මේක වගේ කී ගුණයක් UGS එකේ පෙන්වන්න ඕනෙද කියන ඒ අනුපාතය තමයි එතන තියෙන්නේ. ඉතින් මම මේක මේ විදිහට හදාගෙන මෙතනින් පාත් එකට ගිහිල්ලා මේ bitmap එකට යනවා ඒකේ මෙතන live preview එකට දීලා ටික් කරලා මෙතන ඔයාලට වන්නම් පුළුවන් මේකේ එක එක design දාගන්න ඊට පස්සේ මේක okay කරලා cancel කරන්න එතකොට ඔයාලට g code එකක් හම්බෙලා තියෙනවා දැන් මේ තියෙන පරණ photo එක උඩ තියෙන්නේ ඉතින් ඒක delete කරන්න හරි මේකේ අපි ඊළඟට path එක හදන්න ඕනේ මේකේ path එක හදන්න කලින් अभी मेक सिलेक्ट करना मेतन पात वोट की मेतन उड़ती ऑब्जेक्ट टू पात क्लिक कर
හරි ඊළඟට අපි G code එක export කරගන්නවා මම මෙන්න මේ විදිහට ගිහිල්ලා 4x4 tool වලින් ගිහිල්ලා මෙතනින් මේ මේ තියෙන again ටික ඔයාලා දා ගන්න මෙතනින් මේවා වෙනස් වෙලා තියෙනවා ඉතින් ඔයාලගේ මේ මේ ගණන්ම දා ගන්න මෙතන server motor එක කොච්චර උඩට ඉස්සෙන්න ඕනිද කියලා තමයි තියෙන්නේ ඉතින් ඒකත් ඔයාලා බලලා දා ගන්න අඩු මාගයයි වැඩි මාගයයි टाइम तीन मे गणम दागंडी मे हर तीन वाली फैल सेवन लोकेशन मेक वालवा कमी वाल फोलडर अभी अदाल तंट की एक तीन लोकेशन को कपिकर तीन पेस्ट कर वालवा ये हर अदागंडी मेके मेतन फाइल लोकेशन या अनिवार्य दागा मेतनी अप्लाई कर गंत में अप्लाई कर गर पास आप जी को आधार फोल्डर हेदी तीन अरे इलाकर मांगा के जूजी आप ඒකෙන් ගිහිල්ලා මෙතන ෆයිල් එක ඕපන් කරගන්න තමයි යන්නේ. ඔයාලත් ඔයාලගේ ෆයිල් එකට ආදාල් ෆයිල් එකට ගිහිල්ලා ඒක ඕපන් කරගන්න. හරි මේක මේ විදිහට මෙහෙමම රන් කරගන්න. හරි ওই විදිහට තමයි මේක හදාගන්නේ. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙන් දාලා තියන්න කමෙන්ට් එකක් විදිහට. එහෙම නැත්නම් මගේ Facebook account එකට message එකක් දාලා තියන්න. एक लिंक मम पल दिना मैं इसे हेमन अपे पैन उड़ पल हेड कर वाड़पड़वा कंसोल के टाइप कर एम सी हीरो थ्री एस एट इतोड़ पैन उड़ेनवा ई थिंक अपीट उन्ना पल हेड कर टाइप कर एम सी हीरो फाइव एस टेन केला इतोड़ मेक पल हेट एनवा अरे अदट वीडियो की ඊළඟ දවසේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු ජය වේවා